අපේ හදවත් තුළ තියෙන සෑම සියලු බරක්ම වේදනාවක්ම මහන්සියක්ම ඉවත දමලා මේ ලස්සන උදෑසන ස්වාමින් වහන්සේ අපිට දුන්නු මේ ලස්සන දවසේ මේ විශ්වයේ මැවුම් කරුවානන්ට අපේ ජීවිතයන් බාර කරමු. අපි සියලු දෙනාම අද මේ මහා බලවත් දවසේ දැස් පියාගෙන අපේ උතුම් වූ විශ්වයේ සමිදානන් වහන්සේට මේ ලස්සන උදෑසන අපේ හදවත් එකතු කරලා අපේ සෙනෙහස උන්වහන්සේට කියමු. උන්වහන්සේගේ සෙනෙහස අපේ ලස්සන ජීවිත තුළට ගලාගෙන යන්න මේ මොහොතේදී අපි උන්වහන්සේ සමග බද්ධ වෙමු. අදරම්මේ තාත්තේ පුතේ දුවේ සමිදේ ඔබ වහන්සේ නිරතුරු මහතුල රජකම් කරනවයි කියන ඒ වචනය කියා ගන්න නම් ඒක අත්දැකලා තියෙන්නට ඕනේ. ඒක භුක්ති විඳලා තියෙන්නට ඕනේ. ගොඩක් වෙලාවට ගායනයකට නම් මේක ලේසි. ගායනා කරද්දී ගීතිකා කණ්ඩායමත් එක්ක එකතු වෙලා අපිට ගයන්න පුළුවන් වේවි ස්වාමිනි ඔබ වහන්සේ මා තුළ රජකම් කරන්න කියලා. නමුත් මේකට ඉඩ දෙන්න අවශ්‍ය වෙනවා. මට පෞද්ගලිකව මගේ ජීවිතේ ගෙවෙන හැම තප්පරයක්ම චැලෙන්ජ් එකක්. හරි අමාරුයි.
මගේ සිත එකඟ කරගන්න මනස එකඟ කරගන්න ආත්මය එකඟ කරගන්න දෙවියන් වහන්සේට ජීවිතය පූජා කරන්න මේකනම් ලේසි නැහැ. ඉනිස සමහර දවස් එනවා ස්වාමින් වහන්සේත් එක්ක අඬන දෙවිඳුනේ ඔබ වහන්සේ මගින් බලාපොරොත්තු වෙන දේ මං ඉෂ්ට කරනවද? ඔබ වහන්සේ මට දුන්න ඇරයුමට මම ඔබ වහන්සේව මහිමයට පත් කරන ප්‍රතිචාරයක් දීලා තියෙනවාද? එහෙමත් නැත්නම් මගේ ලෝකයේ තුල මං ආස කරන විදියට පූජාත්‍රයේ තුල ඒ ගමන මං යන්න හදනවද? සමහර දවස් තියෙනවා අම්මේ තාත්තේ පුතේ දුවේ ඒ නිසා ගොඩාක් සැලසුම් ගහලා තියෙනවා ජීවිතේ. නමුත් ස්වාමීන් වහන්සේ පැරඩයිම් ෂිෆ්ට් එකක් ගන්න කියනවා, යූටර්න් එකක් ගන්න කියනවා, ආයෙත් හැරෙන්න කියනවා, හැරිලා මා වෙතටම එන්න කියනවා. යන්න හරි ආසයි, කරන්නත් හරි ආසයි, පතන්නත් හරි ආසයි. නමුත් ස්වාමින් වහන්සේ කතා කරපුවාම ආයෙත් අවදි වුණාම ස්වාමින් වහන්සේ තුල හිතන්න පටන් ගන්නවා නතර වෙලා. එනං ඇස් දෙක වහගන්න. නතර වෙලා හිතන්නට ඕනේ. ස්වාමින් වහන්සේ ඔබට මට ආදරේ. එනිසා ස්වාමින් වහන්සේ තුල ඔබට දැනේවිද උන්වහන්සේගේ ස්පර්ශය සමිදේ? ඔබේ ස්පර්ශය මට දැන් දැනෙනවා. ගින්නක්සේ මා තුල පැතිර යයි. නිරතුරුම ඔබ මා තුල රජ කරයි. ස්වාමීන් වහන්සේට කියමු ස්වාමිනේ, ඔබ වහන්සේව හොයනකොට ඔබ වහන්සේගේ ස්පර්ශය මට දැනෙන්නට ඕනේ. ඔබ වහන්සේ සමග ජීවත් වෙනකොට ඔබ වහන්සේ මා තුල ජීවමානයි කියන දේ හැඟෙන්නට ඕනේ. එනිසා ඔබ වහන්සේ මගේ වෙලා මට ඔබේ වෙන්නට සමිදේ මාව ස්පර්ශ කරන්න. ඔබ ස්වාමිනේ මට ආසයි ඔබේ වෙන්නට. මනුස්ස මට්ටම තුල ඈතින් 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 ඈතට යනකොට ඔබ වහන්සේගේම කටහඬක් වන්න, ඔබ වහන්සේගේම ස්පර්ශයක් වන්න, ඔබ වහන්සේගේම බැල්මක් වන්න ආසයි ස්වාමිනේ. ඔබ ළඟ ඉන්නට, ඔබ තුල ඉන්නට, ස්පර්ශ කරන්න ස්වාමිනේ, ස්පර්ශ කරන්න ස්වාමිනේ, ඔබේම වන්නට, ඔබ තුල ඉන්නට, ඔබේ වදන් මා මුවින් පසසන්න.
කරන්නට ස්පර්ශ කරන්න ස්වාමිනේ ඔබ තුල ඉන්නට ඉඩ දෙන්න ස්වාමිනේ ඇතින් නැතට මගේ සිත යන්දී මා පසු පසවිත් තුරුළු කරන්න ස්වාමිනේ ප්‍රශ්න තුල මා ඉරිකේසිටි විට විසඳුම දෙන්න ස්වාමිනේ ප්‍රතිහාරයක් කරන්න මගේ ස්වාමිනේ ප්‍රතිහාරයක් කරන්න මට ස්වාමිනේ ප්‍රතිහාරයක් කරන්න මට ස්වාමිනේ 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 ආමෙන් ආමෙන් ගීතාවලියේ 46 පෙරලා ගන්න ගීතාවලියේ 46 යඥා ජීවිතයට ඔබ ඇතුල් වෙනකොට පුංචි තනුවක් හැම වෙලාවෙම හිතට අරගන්න තාලයක් දාගන්න වචන ටිකක් දාගන්න දාගෙන හිමින් සීරුවේ මොමුණලා බලන්න ස්වාමීන් වහන්සේ ඔබේ ජීවිතයේ තුල පුදුම දේවල් කරන්න පටන් ගන්නවා. තනියම ඉන්නකොට ඇඳට වෙලා ඉන්නකොට අම්මේ තාත්ති පුතේ දුවේ මගේ අධ්‍යාත්මික ජීවිතයක කොටසක් තමයි හම් කරන එක. ශුද්ධාත්මේනේ වඩින්න ඔබ වහන්සේ මට වචන දෙන්න ඔබ වහන්සේ තනු දෙන්න ඔබ වහන්සේ මාව රැගෙන යන්න. මේවා එකක්වත් සීඩී එකකටවත් DVD එකකටවත් පත් වෙන්නේ නැමේ. නමුත් මගේ පෞද්ගලික අධ්‍යාත්මය ගොඩනගා ගන්න මෙලඩිස් අවශ්‍යයි. වචන අවශ්‍යයි. අපි බලමු ස්වාමින් වහන්සේ ඒ හැම දෙයක් තුළම අපිට ශක්තියක් දෙනවද කියලා. දෙවිඳානෝ දෙවිඳානෝ අපේ ශක්තිය අපේ ශක්තිය දැන් මේක තමයි අම්මේ තාත්ති පුතේ දුවේ අපි අල්ලගන්න ඕන දේ. ලෝකය ඔබට මට ඇරයුම් කරනවා ශක්තිය ලබන්න, පන්නරේ ලබන්න, දිරිය ලබන්න අවස්ථාවන් තියෙනවයි කියලා. කෑම බීම ගැන හඳුන්ලා දෙනවා නේ, ඊට පස්සේ ජිම් එක හඳුන්වලා දෙනවා, තවත් එක්සසයිස් කරන තැන් හඳුන්වලා දෙනවා, ස්පා එක හඳුන්වලා දෙනවා, මේ get togethers හඳුන්වලා දෙනවා, ඕගනයිස් කරලා දෙනවා. මේ ඔක්කොම මිනිස්සුන් විසින් තවත් කෙනෙකුට ශක්තිය ලබන්න පුළුවන් කියන දේවල් තුල අවස්ථාවන් උදා කරලා දෙනවා. එතකොට ඔබට මට මේ
ඔක්කොම අවස්ථාවන් වලට ගියත් හැබැයි ආයෙත් ඔබ ඒ අවස්ථාව තුල ප්‍රතික්ෂේප වීම අත්දකිනවා තනිකම අත්දකිනවා පාළුව අත්දකිනවා අසරණකම අත්දකිනවා නේ ගණන් නොගත්කම අත්දකිනවා මිල මුදල් වියදම් වෙනවයි කියන දේ අත්දකිනවා මම් බලාපොරොත්තු විච්ච විදියට වුණේ නැහැනේ කියන දේ අත්දකිනවා ඉනිසම් මේ තාත්ති පුතේ දුවේ මිනිස්යාව ශක්තිමත් කරන්න මේ මොහොතේ දේවිකත්වයක් තමයි අවශ්‍ය මිනිස්යාට මිනිස්යාව ශක්තිමත් කරන්න බැහැයි කියලා මට හිතෙනවා මිනිස්යාට මිනිස්යාව දෙවියන් වහන්සේ කෙනෙක් දෙවියන් වහන්සේ වෙතට එකතු කරපුවාම ශක්තිය ලබා ගන්න කියලා දෙන්නට ඕනේ මං ඊයේ අවබෝධයකට එනකොට ඊයේ රාත්‍රියේ මට හිතුනේ තුවාලයක් සුව වෙන්නේ කොහොමද තුවාල සුව වෙනවද බෙහෙත් දාලාද සුව වෙන්නේ කියලා හැවුවොත් සමහර ගොඩක් වෙලාවට කියනවා තුවාල සුව වෙන්නේ බෙහෙත් දාලා නෙමෙයි එහෙනම් බෙහෙතේ මොනවද තියෙන්නේ ඇන්ටිබයොටික් එකක් ඒ නිසා විස බීජ යන්නේ නැතුව විස බීජ වලට ඇතුල් වෙන්න බැරි වෙන්න තමයි මේ මොහොතේ බෙහෙත් තියෙන්නේ සුව කරන්නේ කවුද? ඔබම තමයි. ඔබ තුල තියෙන ශක්තියම තමයි සුව කරන්නේ. ඔබ තුල තියෙන ඒ ජීව ගුණයම තමයි ඔබව සුවපත් කරන්නේ. සිතට සහනයක් දෙන්නේ කවුද? කවුන්සලර්ස්ලාද? නේ අපි කියනවා පොඩ්ඩ බැරි වෙන්නේ ඉස්සර දැන් I need counseling father මට මේ උපදේශන සේවාවක් ඕනේ father උපදේශකයාට පුළුවන්ද ඔබව සුව කරන්න මා කවුන්සලින් කරා කවුන්සලින් ඉගෙන ගත්තා කවුන්සලින් කරා නමුත් මං එක්තරා මොහොතකට ආපුවාම තේරුම් ගත්තා කවුන්සලින් කළත් මිනිස්සුන්ට ප්‍රශ්න වලට විසඳුමක් හම්බෙන්නේ නැහැ අද එක ප්‍රශ්නයක් තියෙනවා හෙට තව ප්‍රශ්නයක් ඇඳිලා ඊට පස්සේ ඒ ප්‍රශ්න ටික විසඳලා දුන්නාට පස්සේ අවුරුදු දෙකකින් තුනකින් ආයෙත් එනවා තවත් ප්‍රශ්නයක් ඇඳගෙන එනිසා මේ ප්‍රශ්න ටික ජීවිතේ කවදා හරි නැති වෙනවද ලෙඩ දුක් නැති වෙනවද කරදර නැති වෙනවද බාධක නැති වෙනවද නැහැ මේ ඔක්කොම ජීවිතේ විටින් විට එනවා එතකොට එහෙම එන හැම මොහොතකදීම ආයෙත් කවුන්සල කෙනෙක්ව හොයාගෙන යනවද එහෙනම් මේ තමා තුල self counseling කියන මේ ඒදී මහගව තියනවද මා තුල කවුන්සල කෙනෙක් ඉන්නවද මට අවවාද අනුශාසනා දෙන්න මට හරි මාර්ගය පෙන්නලා දෙන්න දැන් එයාව අවදි කරගන්න ඕනේ නැද්ද ඒක ශක්තියක් නෙමෙයිද ඔබ තුල තියෙන නමුත් අවාසනාවට ඔබ තුල තියෙන මේ අවබෝධයේ ශක්තිය නැහැයි කියලයි කියන්නේ ඒ පුංචි කාලෙන්දලා අපිව ට්‍රේන් කරපු විදිය අපිට ඩිසිෂන්ස් ගන්න දුන්නේ නැහැ අම්මා තමයි අපි වෙනුවෙන් ඩිසිෂන්ස් ගන්නෙ තාත්තා තමයි ගන්නෙ හැම වෙලාවෙම ටීචර්ස්ලා තමයි ගන්නෙ වැඩිහිටියෝ තමයි ගන්නෙ අපිව අවබෝධයට දාලා පුතේ you decide what to do කියලා ගෙනාවුත් කාර්ය පොඩි කාලේ ඉඳලම මයින්ඩ් ට්‍රේනින් එකක් තියෙනවා පොඩි කාලේ ඉඳලම ඔව්‍යානස් ප්‍රෝග්‍රෑම් කරොත් කාර්ය ඉරිබස්සේ ඒ පුද්ගලයා දන්නවා ඉන්බිල් කැපැසිටිස් කියන්නේ මොනවද මාතුල තියෙන ශක්ති ප්‍රමාණය මොනවද මාතුල තියෙන බලය මොකද්ද මාතුල තියෙන ශක්තිය මොකද්ද කියන දේ අපි හඳුන ගන්නවා අද එහෙම අවබෝධයට නෙමෙයි අපි දාන්නේ ශක්තිවන්ත මිනිස්සු දුබල මිනිස්සුන්ට හැම වෙලාවෙම කතා කරලා කියනවා. එහෙම තමයි මේ ප්‍රෝග්‍රෑම් එකත් යන්නේ. මේ සුපුවත් අරණට ආපුවාමත් හැමදාම ඔබ කතා කරන්නේ නේ. ඉතින් අද කැකුලි දුවට මම කතා කරලා කිව්වා මම හිතන්නේ ජීවිතේ පළවෙනි වතාවට සුපුවත් අරණේ ඒ වචන ටිකක් හරි කතා කරේ මෙහෙවන්න පුතේ කියලා. අපෝ බෑ ෆාද කිව්වා. ඊට පස්සේ ඔළුවට අත තියලා යාඥාවක් කියලා එතන මං කිව්වා ගිහිල්ලා මොනවද කියන්න කියලා. දැන් එතකොට එකම චරිතය
බැහැයි කියලා කියපුවාම අතාරිනවද නැත්තම් උරුසමක් කියලා කියනවද you go you can do it කියලා එනිසා එතනට තල්ලු කරපුවාම you can do it god is going to help you god has already blessed you එතනදී power ආයෙ gain කරනවා humanly we all think that we are weak beings in front of others මිනිස්සු ඉදිරියේ අපි දුර්වල චරිත වශයෙන් තමයි නිරන්තරයෙන්ම අපි අයිති කරගෙන තියෙන්නේ. ඒ නිසා ඉන්ටර්වයුව එකට ෆේස් කරන්න ගියොත් කාර්ය අපි හැම වෙලාවෙම හිතනවා දුර්වලයි කියලා. විභාගයට පෙනී සිටින්න ගියොත් අපි හැම වෙලාවෙම හිතනවා දුර්වලයි කියලා. වැඩක් කරන්න ගියොත් දුර්වලයි කියලා. ගමනක් යන්න ගියොත් දුර්වලයි කියලා. ගියත් දොරක් හදන්න ගිහුවම දුර්වලයි කියලා. ඒස දැන් දුර්වල මිනිස්සු වශයෙන් තමයි අපි තීන්දුව අරගෙන තියෙන්නේ. දුර්වල මිනිස්සු වශයෙන් තමයි අපි පටන් අරගෙන තියෙන්නේ. දුර්වල මිනිස්සු වශයෙන් තමයි අපි වැඩ කරගෙන යන්නේ. ඉන්සයි සම්ිදානෝ ඔබේ ශක්තිය බවට පත් වේ යුත්තේ. ස්වාමින් වහන්සේ ඔබේ ශක්තිය නම් උන් වහන්සේට සියල්ල කළ හැකිය. උන්වහන්සේද සියල්ල කළ හැකිය. ඒ නිසා දැන් ශක්තිය උරලා ගන්නට ඕනේ මං හැම වෙලාවෙම දකින්නේ සියල්ල දත් සියල්ල කළ හැකි ස්වාමින් වහන්සේගෙන් ශක්තිය උරලා ගන්නට ඕනේ. එන්සෝබී පුතාව ඔබේ දුවව නිරන්තරයෙන්ම දේව ශක්තියෙන් පුරවන්න. ඒ නිසා තමයි මං හැමදාම කියන්නේ ඔළුවට අත තියලා යාඥා කරන්න. ඔළුවට අත තියපු ගමම්ම නළලට අත තියපු ගමම්ම අම්මේ තාත්තේ පුතේ දුවේ නේ ඔබ සමහරවල් ස්ටඩි කරලා ඇති චක්‍රස් ඔක්කොම ටක් ගාලා ඕන් වෙනවා මෙහෙම ඔළුවට අත තියපු ගාම් එක පාටම මෙතන ක්‍රවුන් චක්‍රයක ඕන් වෙනවා ඔළුව පොඩ කල්ලන්න මෙතන ඔක්කොම ලාගේ මෙතන පොඩි තට්ටුවක් දෙන්න මන්න අර මේ මේවා තියෙන්නේ මොනවාද ඒකට කියන්නේ අර මේ පොඩි කාලේ කියන්නේ තෙල් වල කියලා. ඒක පොඩක් අල්ලන්න මන් තෙල් වල. දන්නවද තෙල් වලක් තියෙනවා කියලා. හරි. තෙල් දැන් මෙතනනේ. හා පොඩි තට්ටුවක් දැම්මා. දැන් ඇස් දෙක වහගන්න මන් නියන්. එතන කොහොමද කියලා බලන්න. තට්ටුව දැම්මට පස්සේ ඇස් දෙක වහගන්න. එතන ඇක්ටිවේට් වෙනවා. ඊට පස්සේ එතන නියම් පණුව පණුව වගේ දුවන්න පටන් ගන්නවා. එතන අවයනස් එකක් ඇති වෙනවා. දැන් අපි මේක ඔව්‍යා කරන් තට්ටුවක් දාලා ඔව්‍යා කරගන්න ඕනේ අපි මේ ඇක්ටිවේට් කරගන්නට ඕනේ නේ එනිස ඔබ අත් දෙක මෙහෙම අල්ලන්න මෙතන මෙනිකන් හොඳට අල්ල හොඳට මෙනිකන් ඔල්රයිට් හොඳට මෙනිකුවා 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 අනිත් අල්ලත් මෙනිකන් හොඳට මෙනිකුවා නේ දැන් ඔබ මෙහෙම තියාගන්න ඔල්රයිට් මේක ඉස්සර අපි කරලා තියෙනවා මෙහෙම මෙහෙම කරන්න දැන් ඇක්ටිවේට් කරලා තියෙන්නේ අල්ලපු ගාම ඇක්ටිවේට් වෙනවා හෑන්ඩ් චක්‍රය එක නේ රයිට් ස්පීඩ් අප් ස්ලෝ ඩවුන් රයිට් ඇන්ටි ක්ලොක් වයිස් අනිත් පැත්තට කරගන්න ස්පීඩ් අප් ස්ලෝ ඩවුන් රයිට් එක ළඟ තියාගන්න වද්දන්න නැතුව දැන් චුට්ට චුට්ට ඇඩ් කර කර බලන්න මයින්ඩ් එක කන්සන්ට්‍රේට් කරලා බලන්න කොහොමද කියලා මැද හරියට නිකන් මේ මොහොතේදී ඉලාස්ටික් එකක් වගේ කරලා බලන්න ඇදලා නේ ඒ කියන්නේ this is your aura මේක තමයි ඔබේ චක්‍ර ඔබ ඇක්ටිවේට් කරොත් මෙහෙම තමයි වෙන්නේ ඒ නිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබව ස්කෑන් කරන්න නම් කාර්ය මට ඔබ ළඟට එන්න ඕනේ නැහැ මෙහෙම කරලා බැලුවොත් කාර්ය ඔබගේ ඒ ශක්ති ප්‍රමාණය මම මයින්ඩ් එකෙන් හිතුවා නම් කාර්ය මම දකිනවා ජූඩ් ඉන්නවා ජූඩ් මෙතන ඉඳලා ස්කෑන් කරන්න ඕන නම් කාර්ය ස්කෑන් කරන්න පුළුවන් මෙතන ඉඳලා මෙහෙම කරලා බැලුවොත් කාර්ය ජූඩ්ගේ එනර්ජි එක කොච්චරක්ද කියලා ජූඩ් ගාව එනර්ජියක් තියෙනවා එන්ස මේ එනර්ජි එක කෝ වගේද අවුට අවුරායක කොය වගේද ඉන් අවුරායක කොය වගේද එන්ස මේ ශක්ති ප්‍රමාණය ගණනය කරලා බලන්න පුළුවන් මන් දන්නේ දැන් අපි ට්‍රේන් වුණා මේ මොහොතේදී ඔයගලන්ට මේ කොලයක් බලනකොට පේනවා දන්නේ රැස් මෙහෙම යනවා ඒ ඇහැ ටියුන් කරන්නට ඕනේ රැස් පේන්න ඕනේ ශක්ති ප්‍රමාණය පේන්නට ඕනේ දැන් මහත්යව බැලුවොත් කාර්ය මේ විදියට නේ මහත්ය හිටගෙන හිටියොත් ඔබේ මහත්යව මෙහෙම බලපු ගමන් ඔබට පේන්නට ඕනේ මේ මහත්යගේ ඔළුව වටෙන්ම මුළු වැංගෙන්ම රැස් යනවා පේන්නට ඕනේ
එක පේනවා ඔබ පොල් ගහක් බැලුවත් පේනවා මට මතකයි අපිව ට්‍රේන් කරනකොට මේ ඉහළ බිල්ඩින් එක ගිරවෙක් හිටියා නමුත් ඒ ගිරවව බැලුවමත් ඒ ගිර වගේ ඒ තට්ටු ගානක් උඩ ගිර වගේ ඒ රස යනවා පේනවා ඉතින් මේක අපි ශක්ති ප්‍රමාණයන් බලන්න පුරුදු වෙන්නට ඕනේ ශක්ති ප්‍රමාණය අල්ලා ගන්න පුරුදු වෙන්නට ඕනේ නේ එනිසා තමයි හැම දෙයක්ම ළඟදී මම ගියා ට්‍රේන් කරන්න සෙන්ට් ජෙට් එකේ ඔය ස්පෝර්ට්ස් කරන ළමයින්ව ගිය සවුඳා නේ හැන්දෑවේ එනිසා ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් මේ කරන ගමන් මම හැම ළමයාවම දුරේ ඉඳලා බැලුවා එයාගේ එනර්ජි කොච්චරක් තියෙනවද ශක්ති ප්‍රමාණය කොච්චරක් තියෙනවද එනිසා තාත්තා කෙනෙක් වශයෙන් අඳුම ගානේ දැනගන්න ඕනේ මගේ දුව ගාව පුතා ගාව කොච්චර ශක්ති ප්‍රමාණයක් තියෙනවද මගේ වයිෆ් ගාව මේ මොහොතේ තියෙන පොසිටිව් එනර්ජිද නැත්නම් නෙගටිව් එනර්ජිද ඍණාත්මක එකක්ද ධනාත්මක එකක්ද ආ එතකොට ඍණාත්මකයි නම් කාර්ය මේ එනර්ජි එක පුඩක් ඇතුළට යනවා දැන් බෙල්ලේ throat එකට ස්කෑන් කරොත් කාර්ය ස්කෝට් throat එක නේ ඩිප්‍රයිව් වෙලා ඉතින් ඇතුළට යනවා එනිසා තමා දැනගන්නට ඕනේ මගේ පුතා මේ මොහොතේදී එතන දුර්වල වෙලා මගේ වයිෆ් අද දුර්වල වෙලා අපි එහෙම කවද හරි බලනවද මගේ වයිෆ් දුර්වලයිද මගේ හස්බන්ඩ් ශක්තිමත්ද ඒව දන්නේත් නැහැ ඒව බලන්න ඕනෙත් නැහැ එනිසා අපි කියන්නේ ඔයාට අද මම බිත්තරයක් තම්බලා දෙනවා නේ ඔයාට ඔම්ලට් දෝනේ බුල්සයි එකක් දෝනේ නැත්නම් ෆුල් බොයිල් දෝනේ හාෆ් බොයිල් දෝනේ අමුෙන් දෝනේ බිත්තරේ දෙලි දීලා කියනවා ඔයාට දැන් එනර්ජි තියෙනවයි කියලා එදුර දෙවියන් වහන්සේ තුල ඔබ සන්නද්ධ වෙච්ච කෙනෙක් වශයෙන් බලවන්ත වෙච්ච කෙනෙක් වශයෙන් දෙවියන් වහන්සේගේ බලය උරලා අරගෙන දෙවියන් වහන්සේගේ ශක්තිය උරලා අරගෙන ඒ ශක්තිය ඔබ දෙන්න ඕනද නැද්ද දෙන්න ඕනේ නමුත් අපි ඒ ශක්තිය දෙන්නේ නැහැ අපි බනිනවා විතරයි අපි කෑ ගහනවා විතරයි අපි දඬුවම් දෙනවා විතරයි දුර්වල මිනිස්සුන් දැක්කම දුර්වල මිනිසුන්ගේ ජීවිත වලත් ඒ දුර්වලකම පහ කරගන්න යාඥාවක් වැදගත් ආශිර්වාදයක් වැදගත් එනිසා තමයි මේ තාත්ති පුතේ දුවේ ඔබේ ජීවිතේ තුලින් දෙවියන් වහන්සේ ඉල්ලනවා දෙයක් සමිදානෝ ශක්තියයි සමිදානෝ ශක්තියයි නම් ඒ සමිදානන්ගේ ශක්තිය ඔබයි ඔබ තුලයි ඒ ශක්තිය තියෙන්නේ එනිසා මේ තාත්ති පුතේ දුවේ ඔබ මෙතනට ඇවිල්ලා බැලුවොත් මේ කුරුසේ ළඟ තියෙන ශක්ති ප්‍රමාණය හරි වෙනස් නේ දැන් මෙහෙම අරන් බැලුවොත් කාර්ය මේ කුරුසේ මොනතරම් ශක්ති ප්‍රමාණයක් තියෙනවද මේකේ කාලයයි වයසයි මේකේ යාඥා කරලා තියෙන කාල පරිච්ඡේදයත් එක්ක බැලුවොත් කාර්ය මේකට මෙහෙම අත තියන්න බෑ නේ මෙහෙම කරද්දි මොනතරම් එනර්ජි එකක් එනවද මොනතරම් බලයක් අනිත් පැත්තට විසි කරනවද නේ ඉතින් ඒ නිසා දැන් මේවා අල්ල ගන්න පුරුදු වෙන්න ඕනේ ඒ නිසා ගොඩක් අයගේ මං අහන ඔබේ බයිබලේ කොහොමද බලවන්තයිද දැන් කියලා කීවලා කීවලා අනේ ෆාද මං දන්නා ඉරිටිකනම් ගහලා තිනවා ෆාද පාටත් කරලා තිනවා ෆාද පෑන් වලින් ලකුණු කරලා තිනවා නැහැ මෙහෙම අල්ලලා බලන්න කොච්චරක් එනර්ජි තියනවද කියලා නේ ඒ එනර්ජි ප්‍රමාණය අල්ල ගන්න අල්ලගෙන උරලා ගන්න එනිසා බයිබලයේ එනිසයි මම හැමදාම කියන්නේ ගේන්න ඔබ මේම අතර බයිබලයේ ගත්ත ගාම ඔබ එනර්ජයිස් වෙනවා ඔබ ශක්තියක් ලබනවා ඔබට අවුරුදු ගණනාවක් තිස්සේ නැති වෙලා තියෙන ඒ පවර්ස් නැවත වතාවක් එනවා ඔබ සන්නද්ධ වෙනවා ඔබ සුවපත් වෙනවා එනිසා මම නිකම්ම මේ බයිබලයේ අල්ල ගන්න කියන්නේ නැහැ එනිසා සමහර වෙලාවට සමහර ලෙඩත් එක්ක ප්‍රශ්නත් එක්ක ආපුවාම නේ බයිබලයක් තමයි දෙන්නේ දීලා කියනවා චුට්ටක් වෙලා අල්ලගෙන ඉන්න පුතේ ප්‍රශ්න ඉවර වෙනවා කියලා. ආද ප්‍රශ්න කියන්නේ වැලක් වාද මං කිව්වා ප්‍රශ්න වැලම ඉවර වෙනවා අල්ලගන්නකො පොඩ්ඩක්. නමුත් අපි බයිබලයේ තුරුළු කරගන්නේ නැහැ. අපි දන්නේ නැහැ මේක ශක්තියක් කියලා. අපි දන්නේ නැහැ මේක බලයක් කියලා. ඒ නිසා කියනවා අම්මෝ it's very heavy father. දැන් බයිබලේ බරයි ෆාද පොඩි බයිබල් තියෙනවා නම් සාක්කුවේ දාගෙන යන්න පුළුවන් ලොකු එකක් හෑම් බෑග් එකක් ගෙනියන්න ඕනේ වෙන මේකක් එහෙනස අපි බයිබල් ගෙනියන්නේ නැහැ කුඩේ ගෙනියනවා ෆෝන් එක ගෙනියනවා නේ ඒ දෙකම ගෙනියලා නමුත් ශක්තිය ලබන්න පුළුවන් බලය ලබන්න පුළුවන් එනර්ජි එක ලබන්න පුළුවන් ධීරිය ලබන්න පුළුවන් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන්
ඒ දේවිකත්වයේ උරල ගන්නදී අපි ගෙනියන්නේ නැහැ. ඒක ගැන අපිට අවබෝධය නැහැ. ඉන්සා අවබෝධයට ආවොත් සුදු බයිබලය ඔබේ අත්පොත කරගන්න. කොහේ ගියත් අරගෙන යන්න. අරගෙන ගිහිල්ලා ඒ ඇතුලේ තියෙන දේව ගුණය, දේව ශක්තිය උරලා 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 ගන්න. මහලේ රෝගීන් පිළිනු කාන්තාවත් එදා ගියානේ පස්සෙන්. එදා මිනිස්සුත් ගියා. ජේසුගේ පස්සේ යනවා. ජේසුගේ පස්සේ යනකොට නේ ජේසුස්වාමීන් වහන්සේ හදිස්සියේ කියනවා, කවුද මාව ඇල්ලුවා? කවුරු හරි මාව ඇල්ලුවා. පේදුරු මොනවද කියන්නේ? අනේ ස්වාමිනී, අල්ලන්නේ කියන කතන්දරයක් නෙමෙයි. කොච්චරක් නම් මිනිස්සු මේ යනවද? ඇඟේ වැඩි වැඩි යනවා. ඒ නිසා මේ මොහොතේදී කවුරු හරි ඇඟේ වැඩිලා ඇති. ස්වාමීන් වහන්සේ කියනවා, නෑ ඇඟේ වැඩුනේ නැහැ, ඇල්ලුවා. ඉන්සා මෙහෙට ආවයි කියන එක නම් වැඩක් නැහැ. බයිබලය කතර ගත්තත් වැඩක් නැහැ. Intention is very important. අල්ලන්න ඕනේ එනර්ජියක් ගන්න නම්. සිතින් ඕනකමකින් එක උරලා ගන්න ඕනේ. මහලී රෝගෙන් පෙළුණු කාන්තාව හිතුවා, ජේසුස්වාමීන් වහන්සේගේ දාවල් ඇල්ලුවත් ඇති මං සුව වෙනවා මයි මහලී රෝගෙන්. අවුරුදු 12ක් තිස්සේ වෙදුන්ට ගියා, වෙදුන් ගාවට ගියා. අවුරුදු 12ක් තිස්සේ සල්ලි වියදම් කරා. අවුරුදු 12ක් තිස්සේ මිනිස්සු ගාව ගිහිල්ලා මේ සමච්චලයට ලක් වුණා මහලී රෝගී නිසා. නමුත් විශ්වාස කරා. ජේසුස් ස්වාමීන් වහන්සේගේ දාවල් අල්ලලා ඒ ශක්තිය මං උරලා ගන්නවා. එනම් ඔබේ ජීවිතය තුළ මේ අදහසින් ඔබ ඇල්ලුවොත් ශක්තිය එනවාමයි. වයිෆ්ව දවස පුරාම අත ගැහවත් හරියන්නේ නැහැ මට නම්. හැබැයි ඔබ විශ්වාසයෙන් දෙවියනි, ඔබ වහන්සේගේ නාමයෙන් මගේ භාර්යාව මාව මේ මොහොතේ ස්පර්ශ කරනවා, ඇයට ශක්තිය ලැබෙන්න යනවායි කියලා ඔබ ඇල්ලුවොත් එතන තමයි ශක්තිය තියෙන්නේ. ඉන්ටෙන්ෂන් එක නේ පසු පස්සේ තියන්නේ ඔබේ තාට් එක. ඉන්ටෙන්ෂන් ෆලෝස් ද තාට්. ඉන්සා ඔබට ඕනෑම තැනක අල්ලන්න විතරක් ඕනේ නෑ. මේ එතකොට ආය ෆිසිකල් ටච් ඕනේ නෑ. ඊට පස්සේ තියන්නේ එනර්ජි ටච් එකක් විතරයි. ඒ නිසා තමයි කියන්නේ ඒකට ඩිස්ටන්ට් හීලින් කියලා. දැන් පූජකෙක් වශයෙන් මට හැමදාම රෝගීන් ඉන්නකොට ඉස්පිතාලවලට යන්න බෑ නේ. එහෙනම් මම මොකද කරන්නට ඕනේ? මං ආර්ට් එකක් ඉගෙන ගන්නට ඕනේ. ශක්ති ප්‍රමාණය මං ගන්නට ඕනේ. මම මෙතන ඉන්නවා ඈතේ පිටරට ඉන්න කෙනාට අත දික් කරනවා, එයා නිදහස් වෙනවා. දැන් ඒක ඔබ විශ්වාස කරන්නට ඕනේ. විශ්වාස කරනවා විතරක් නෙමෙයි, ඒ විශ්වාසය තුළ ඔබ ඒ එනර්ජි එක යවන්න ඕනේ. එනර්ජි එක යවුවොත් විතරයි ඒක ඇත්තක් වෙන්නේ. අද සමිදානෝ ශක්තියයි කියලා කිව්වට ඒක ප්‍රැක්ටිස් කරන පිරිසක් නැහැ. ඒක ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා හැමදාම කියනවා සමිදානෝ ශක්තියයි, සමිදානෝ ශක්තියයි. නමුත් මගේ ප්‍රශ්නේ ආපුවම මං දුබලයි. මගේ මහත්තයා දුබලයි, වයිෆ් දුබලයි, ගෙදර අය දුබලයි, ඔක්කොම දුර්වලයි කියලා අපි හිතන්නේ. එසර ඔබේ කිසිම දවසක හිතන්න එපා ඔබේගේ දුර්වල ගයක් කියලා. මේ ඉන්සයි මං හරිම ජීවිතේ අකමැතිම දේ තමයි ප්ලෑන් එකක් ඇඳගෙන මැරිගරවුන් වගේ වටේ යනවා හුණියම් කරලාද කියලා බලන්න. අපලයිද දෝෂයිද? මේ පුතාගේ ෆොටෝ එක අරගෙන එන්න මේ මොහොතේ ප්‍රශ්නයක් නැහැ. ආශිර්වාදයක් ඉල්ලගෙන යන්න. නමුත් දෝෂයි කියලා හිතලා ගෙනාවොත් ඒක වෙනස්. ඔබේ ප්ලෑන් එක අරගෙන වටේ ගිහිල්ලා කිව්වොත් දෝෂ හොයන්න කියලා, එතකොට ඔබ දුර්වල කරලා ඉවරයි ඔබේගේ. සමහර ඇවිල්ලා කියනවා, අනේ ෆාදර් මගේ වාහනේ නම් ගත්ත දා ඉඳලා තමයි මේ ඔක්කොම ප්‍රශ්න.
ප්‍රශ්න විසඳෙයිද නෑ ඇයියේ යා ඔළුවට දාලා තිනවා මගේ වාහනේ ගත්ත දා ඉඳලා තමයි මේ ඔක්කොම ප්‍රශ්න මේ අලුත් වාහනේ ගත්ත දාට තමයි මේ ඔක්කොම ප්‍රශ්න එනර්ජි ගත්ත දැන් එන්නේ නැහැ එහෙම හිතපු එක මොහොතක් ඇති එතනින් එහාට ඔබ වාහනේට නැග්ග ගමම්ම අර එනර්ජි එක නැතු වෙනවා ප්‍රශ්න එනවා ඒ වාහනෙන් ගිල බැස්ස ගාම්ම ආයෙත් ප්‍රශ්න ඒ වාහනේ දැක්කල් ප්‍රශ්න ඇයියේ ඔබේ සිතින් ඔබ කියලා තියෙනවා මේ වාහනේ තමයි මගේ ජීවිතේ ප්‍රශ්නය එහෙනම් බලන්න ඔබේ ගෙදරට ওই වචන ටික කිව්වොත් මොකද වෙන්නේ අනේ ෆාදර් අපේගේ මේ මොහොතේදී මේ එක තට්ටුවල තිබුණා ගානක්වත් නැහැ අපි එතනින් තට්ටු දෙකට නැග්ගුවා ඒ දැන් පස්සේ ෆාදර් නැති වෙනවා අම්මයි කවුළු වල ප්‍රශ්නයක්ද ජනල් වල ප්‍රශ්නයක්ද උළුහව්වේ ප්‍රශ්නයක්ද නැහැ ඔබ දෙන ශක්තියේ ප්‍රශ්නය ඔබ කිව්වොත් මගේ ගේ තරම් බලවන්ත තැනක් නැහැ මගේ ඇඳ තරම් සුවේ ශක්තියේ තැනක් නැහැ කියලා ඔබ කිව්වොත් එතනදී තමයි ශක්තිය බලයක් බවට පත් වෙන්නේ නැත්නම් ස්වාමින් වහන්සේ ශක්තියයි කියලා අපි ඉගෙන ගන්නවා නමුත් ඒ ශක්තිය භුක්ති විඳින්න අපි ඉගෙන ගන්නේ නැහැ ඉන්සම් මිථාති පුති දුවිත් සම්න් වහන්සේ කියනවා අපේ ශක්තිය හා සරණය වනසේකා දෙවිඳානෝ මගේ සරණයයි එහෙනම් දැන් බය වෙන්න එපා නේ ඔබේ ජීවිතේට සරණයක් තියෙනවා ගොඩක් අය කියන්නේ කාටත් මාව දැන් ඕනේ නැහැ ෆාද ඔක්කොම එපා වෙලා ෆාද නේ ජීවිතේ වැඩක් නැහැ ෆාද මොකද්ද මේ ජීවිතේ ෆාද මොන තරම් මිනිස්සු එහෙම හිතනවාද මං ගැන කවුරුත් හිතන්නේ නැහැ මං අසරණ වෙලා ඉන්නේ ෆාද එක දෙයක් අමතක වෙලා ගියා මොනවද අමතක වුනේ දෙවියන් වහන්සේ මගේ සරණය මිනිස්සුන්ට මාව අමතක කරන්න පුළුවන් මිනිස්සුන්ට මන් නැතුව ජීවත් වෙන්න පුළුවන් අද ඔබට ෆාදර් ඩැරල් ඕන වේවි හෙට දවසේ ෆාදර් ඩැරල් ඔබට ඕන වෙන්නේ නැහැ ඔබට සමහර වෙලාවට ඔබේ ස්වාමි පුරුෂයව ඕන වේවි ස්වාමි පුරුෂයව ඕන වෙන්නෙත් නැතුව යන්න පුළුවන් ටික දවසක් කාර්ය ඒ නිසා තමයි මහත්යා නැතුව ජීවත් වෙන්න පුරුදු වුණොත් මහත්යා කියන වචනේ තියෙනවා නමුත් එහත් එක්ක ජීවත් වෙන්න ඕනයි කියන මානසිකත්වේ නැහැ එනිසා දරුවන්ට අම්මලව ඕනේ හැබැයි අම්මලගෙන් දරුවෝ ඈත් වෙලා ජීවත් වුණාට පස්සේ ඔබ හොස්ටල් එක පොඩි කාලේ ඉඳලා දාලා බලන්න ළමයාව නේ දාලා බැලුවොත් කාර්ය කියනවා මගේ පුතාව හොඳට උගන්න ගන්නයි හොස්ටල් යවන්නේ හැබැයි ටික දවසක් ගියාට පස්සේ ඒ පුතාට ඒ දුවට ඔබව එහෙමම ඕන වෙන්නේ නැහැ අර ලෙංගතුකමක් තියනවා මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ සහෝදරිය කියලා. නමුත් එතන ගැප් එකක් ඇති වෙනවා. ඇයි සරණය කියන දේ අම්මේ තාත්තේ පුතේ දුවේ නිරන්තර සම්බන්ධතාවයක් තුලයි පැවතෙන්නේ. අම්මාගේ සරණය තාත්තගේ සරණය මහත්යාගේ සරණය බහර්යාවගේ සරණය එසේ සමහර අය කියන්නේ මොනවද යන්නේ ඔයගොල්ලෝ මල ගෙදරට ගියත් දෙන්නම එකට යන්නේ මගුල් ගෙදර ගියත් එකට යන්නේ ටවුමට ගියත් එකට යන්නේ නේ මොකද මේ ඇලිලා වගේ නේ ඔයගොල්ලෝ දෙන්නා ඒක හොඳයි නේ එහෙම ඇලිච්ච නැති ඇහැට එහෙම දැක්කම නිකන් හරි අමාරුයි වගේ මේ ජෝඩු දාලමයි යන්නේ. එහෙනස හැම වෙලෙම කියන ජෝඩු දාලා යන්න එපා. ඔගොලු අපි වගේ ඉන්නකෝ. නේ ඔගොලු තනියම වැඩ කරගන්න පුරුදු වෙන්නකෝ. පොඩ්ඩක් පරක්කුණා නම් කාරිය කෝල් කරනවා. මේ රත්තරන් කෝ. මං තාම බලාගෙන ඉන්නවනේ. එන්නකෝ. එන්නම් අනේ. මෙතන කට්ටියක් ඉන්නවනේ. නෑ කමන්න යන්නේ පොඩ්ඩක් එන්නකෝ.
සරණය පටන්න නම් මේ සරණේ මෙහෙම භුක්ති විඳලා තියෙන්නට ඕනේ. දෙවියන් වහන්සේගේ සරණේ කාට හරි දැනෙන්න ඕන නම් දෙවියන් වහන්සේ ගාව මේ සරණය භුක්ති විඳලා තියෙන්නට ඕනේ. මේ රිලේෂන්ෂිප් එක ඇතුලේ සරණය පටන්න ඕනේ, සහනය පටන්න ඕනේ, සැනසීම පටන්න ඕනේ. එහෙම නැත්නම් කාර්ය ඕවර්නයිට් මිරකල්ස් නැහැ. ඒ නිසා තමයි අම්මේ තාත්තේ පුතේ දුවේ නේ ඈත දෙපැත්තක දෙන්නෙක් ඉඳලා එකපාරටම ආය මුණ ගැහෙද්දී අර පරණ විදියටම එනර්ජි එක නැහැ. අඩුම ගානේ දවස් දෙක තුනක් යනවා ආය එනර්ජයිස් වෙන්න, ෆිසිකල් අවුරයක ආය හැදෙන්න, පෙනිට්‍රේට් කරන්න, මේ එකින් එක ඇතුළට යන්න ශක්ති ප්‍රමාණය ටික දවසක් යනවා ඇඩ්ජස්ට් වෙන්න. එනිසා තමයි මම නිරන්තරයෙන්ම කියන්නේ මේක අවබෝධ කරගත්තේ නැත්තම්, මේවා ගැන අපි දන්නේ නැත්තම් මේ මොහොතේ හැම වෙලාවෙම හිතෙනවා මට බොරුවට එයා තුල යැපෙන්න ඕනේ නැහැ. ෆාදර් සමහර අය හරි අහංකාරව මට ඇවිල්ලා කියනවා මගේ වැඩ ටික මන් දැන් මන් තනියම කරගන්නවා ෆාදර්, මන් තනියම කරගන්න පුරුදු වෙච්ච කෙනෙක්, මං උදේ නැගිට වෙලාවෙ ඉඳලා මගේ වැඩ ටික කරගන්නවා මං තනියම නේ. ඒ නිසා මං තනියම වැඩ කරන්නයි පුරුදු වෙලා, මගේ දරුවව මං පුරුදු කරලා තියෙන දැන් තනියම වැඩ කරන්න. උදව් ඉල්ලගෙනද නැහැ, උදව් ඉල්ලගෙන වැඩ කරන්න පුරුදු කරලා දෙන්න. අවවාද අනුශාසනා ඉල්ලගෙන මේ මොහොතේදී අවබෝධයට එන්න පුරුදු කරන්න. නැත්තම් ටික දවසක් යනකොට ඒගොල්ලු හිතාවි අම්මා නැතුවත් මට පුළුවන්, තාත්තා නැතුවත් මට පුළුවන්, මහත්තයා නැතුවත් මට පුළුවන්, කවුරු නැති වුණත් මට ජීවත් වෙන තාක් කල් මං ජීවත් වෙන්න උත්සාහ කරන මාවතක් හදා ගන්නත් පුළුවන්. ඒ නිසා තමයි දෙවියන් වහන්සේගේ සරණේ පතනවයි කියන එකත් දැනෙන්නේ නැත්තේ. ඇයි ඒ? ඉන්ඩිවිජුවල් ලයිෆ් ස්ටයිල් එකට පුරුදු වෙලා, ඩිපෙන්ඩිං පර්සනෑලිටියක් නෙමෙයි. ඔබ ආවුපාද අරගෙන බලන්න, ඔබ ස්වර්ගයේ වැඩසිටින යාඥාව තුළ ජේසු ස්වාමීන් වහන්සේ යාඥාව කොහොමද කියලා දුන්නේ? ඒ යාඥාවේ යැපෙන්න කියලා දුන්නා, සරණේ පතන්න කියලා දුන්නා. යාඥාවේ මොනවද කියන්නේ? අපගේ එදිනෙදා භෝජනය අපට දුන්න මැනව, අපගේ ඉදිනෙදා භෝජනය අපට දුන මැනව, අපගේ පව්වලට කමා කළ මැනව, පුරුදු කරා මිනිස්සුන්ව දෙවියන් වහන්සේගේ සරණේ තුල ජීවත් වෙන්න ජේසුස් ස්වාමීන් වහන්සේ. නමුත් දැන් ගොඩක් අය ට්‍රේන් කරන්න යන්නේ නේ, මයින්ඩ් ඊස් වෙරි පවර්ෆුල්, with your mind capacities you can do everything, no? Then positive way of thinking gana katha karala me mohothe idi deviyan kenek neha, there is no god, deviyan wahanse kenek neha, you are god and you have your capacities, you have all the talents, so you should not become a weak being kiyala kiyanne. නමුත් මං කියන්නේ දෙවියන් වහන්සේ තුල මේ මොහොතේදී ඔබ වීක් නැමේ, you are a partner. දෙවියන් වහන්සේ ළඟට ගියාම වීක් බීන් කෙනෙක් වශයෙන් යන්නේ නැහැ ඔබ. එනිසා ජේසුස් ස්වාමීන් වහන්සේ මොනවද කිව්වේ? අද පටන් මම ඔබට සේවකයෝ නොකියමි. සේවකෙක් නෙමේ, සේවකයා දන්නේ නැහැ, වහලුන් දන්නේ නැහැ ස්වාමියා කියන්නේ කවුද කියලා. අද පටන් ඔබ මගේම ජීවිතයට බද්ධ වෙනවා. පුත්‍ර භාවයයි දුන්නේ, පුත්‍ර භාවයයි. ඉනිසයි මේකයි මේ රිලේෂන්ෂිප් එක. නමුත් unfortunately we don't understand it. අපිට මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න ඕනේ නැහැ මේ ධර්මයේ විදියට. ඒ නිසා නිකන් සර්ෆේස් ලෙවල් එකේ තමයි අපි ගොඩක් වෙලාවට ධර්මය අදාගෙන යන්නේ. වචනේ තුල තියෙන බලය, මේක වචනේ තුල තියෙන ශක්තිය අපි අල්ලගන්නේ නැහැ. දැන් ඔබ අරගෙන බැලුවොත් සුදු බයිබලයේ කොච්චරක් වෙලා දැන් අපි
දේශනා කරන කොච්චරක් වෙලා මෙනෙහි කරාද මේකේ වචන කොච්චර දර අරගත්තේ ඊතර ඔබ හිතලා බලන්න ඔබට පුළුවන් ද ගෙදර බයිබලේ කියවලා ඉවර කරන්න නේ අපි ගිහිනා වාද බයිබලේ නම් මම පස්පාරක් ගෙදර කියවලා තියෙනවා පාද සමහර අය කියනවා දහ පාරක් කියලා දිනවා පාද කොහෙද නතර වුනේ නේ නතර වුනේ නෑ පාද කියවලා තියෙනවා පාද කියවලා නෑනේ මං කියවලා තියෙනවා පාද මන්නන් තාම කියනවා මං තාම කියවලා නෑ මට කියව ගන්න බෑ ඒක ඇතුළට ගිය ගාම ස්වාමීන් වහන්සේ නතර කරව ගන්නවා උන්වහන්සේ තියා ගන්නවා එතන තියාගෙන උන්වහන්සේ ඒක මට කියලා දෙනවා පුතේ සරණය කියන්නේ මෙහෙමයි ශක්තිය කියන්නේ මෙහෙමයි දෙවිඳුන් කියන්නේ මෙහෙමයි කියලා කියලා දෙනවා එන්සා කියලා දෙන්න ඉඩ දෙන්න කියවන්න අකුරු ටික එකතු කරලා කියවන්න ඉගෙන ගන්න විතරයි ඕනේ හැබැයි දෙවියන් වහන්සේට කියලා දෙන්න ඉඩ දෙන්න නම් මේ පුත ශක්තියක් බවට පත් කරගන්න මේ සුදු බයිබලය බලයක් බවට පත් කරගන්න එදාට ගලන්න පටන් ගන්නවා එළියට එන්න පටන් ගන්නවා ශක්තිය බලය සුවය ඔක්කොම එනස මොනවද කියන්නට යන්නේ ස්වාමීන් වහන්සේ හැමදා සමදා විපතේදී විපතේදී අපහට පිළිසරණයක් වනසේක අපහට පිළිසරණයක් වනසේක එහෙනම් බොරුවට විපත් කාලේ එනකොට බය වෙන්න එපා ප්‍රශ්න ගැහැට එනකොට බය වෙන්න එපා ලෙඩ දුක් එනකොට බය වෙන්න එපා කරදර එනකොට බය වෙන්න එපා ඒ ශක්තිය දෙවියන් වහන්සේ කියන දේ අමතක කරන්න එපා පිළිසරණය දෙවියන් වහන්සේ කියන දේ අමතක කරන්න එපා ඒ නිසා උන්වහන්සේ තුලට ඔබ ඇතුල් වෙන්න ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ විපතේදී අපහට පිළිසරණයක් වනසේක ඒ නිසා අපි මොකද හැම වෙලේම කියන්නේ මං හොඳට ඉන්න කාලේ හැම කෙනාම මාත් එක්ක හිටියා පාද මට බැරි වෙච්ච මොහොතේ තමයි හැම කෙනාම මාව අතහැරියේ මට තියෙන කාලේ මාව ඔක්කොටම ඕන වුණා පාද මට නැහැයි කියලා දැනගත්තම තමයි ඒගොල්ලෝ මගෙන් සමුගත්තේ අම්මේ තාත්තේ පුතේ දුවේ නමුත් දෙවියන් වහන්සේ කවදාක්වත් ඔබේ දුර්වලකම් දැකලා සමුගන්නේ නැහැ. ඔබේ අඩුපාඩුකම් දැකලා සමුගන්නේ නැහැ. සමුගන්නා වෙනුවට මොකද කරන්නේ? අවස්ථාව එනකන් බලාගෙන 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 ඉන්නවා ඔබට උදව් කරන්න. ඉන්සා ඒ උදව්ව ගන්නවද නැද්ද කියන එක තියෙන්නේ ඔබේ මගේ අතේ. ඉන්සා ස්වාමි කෙනෙක් වශයෙන් නේ මං හැම වෙලාවෙම තාත්තගෙන් උදව්වක් ඉල්ල ගන්නවා. ජේසුගෙන් උදව්වක් ඉල්ල ගන්නවා. මේ ප්‍රොජෙක්ට්ස් කොහොම කරගෙන යන්න මං රස්සාවකුත් කරන්න නැතිකොට මේ මොහොතේදී කොහොමද කරන්නේ? මේ හැම එකක්ම මිලියන ගණන් ප්‍රොජෙක්ට්ස් රස්සා කරලත් නැහැ ඉතුරු කරලත් නැහැ මොනවත් කරලා නැතිකොට මේ හැම දෙයක්ම කරගෙන යන්නේ එතකොට මේ ගිය සතියේ මේ සතියේ අපි රාගම ඉස්පිතාලේ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණයෙන්ම බාර දුන්නා කරලා පේන් කරලා තට්ටු තුන ඉවරයි ඒකට ජනල් දොරවල් වලට මේ අවශ්‍ය කරන කර්ටන්ස් දාලා AC එක දාලා ඊට පස්සේ ටයිල් කරලා බාත්รูම් හදලා හැම එකක්ම කරලා බාර දුන්නා. බාර දෙනකොට මයෙන් ඇහුවා ඒ ડોක්ටර් අපේ පැත්තෙන් මොනවද වුනේ? මීඩියා එක ඇවිල්ලා ඉන්නවද? කවරේජ් එකක් තියෙනවද? මං කිව්වා කිසිම මීඩියා එකක් ඇවිල්ලා නැහැ. කිසිම කවරේජ් එකකුත් නැහැ. අපෙන් ලියුමක් වුණාද? මං කිව්වා ලියුමක් වුණෙත් නැහැ. මං තාත්තගෙන් ඇහුවේ තාත්තේ ජීවිතයයි මරණයත් එක්ක පොරබදින ওই වකුගඩු රෝගීන් පිළිකා රෝගීන් ඉන්න අයට පුංචි සහනයක් දෙන්න මට පිළිසරණයක් වෙන්න. ඒ
එක තමයි දෙවියන් වහන්සේගෙන් ඉල්ලපු දේ. දෙවියන් වහන්සේ හැම දෙයක්ම කරන්න කාවකාව හරි මුණ ගැස්සුවා. එනිසා මේ තාත්තේ පුතේ දුවේ දැන් දෙවියන් වහන්සේගෙන් මම පිළිසරණේ ඉල්ලනවා. එතකොට දෙවියන් වහන්සේගෙන් පිළිසරණේ ඉල්ලනකොට ඒ දෙවියන් වහන්සේ කියන පුද්ගලයා ගාවට ගිහිල්ලා මං හිඟමන් කරන්න ඕනේ නැද්ද? දැන් අපි කියනවා එහෙනම් ස්වාමීනි පිළිසරණේ වෙන්න පිළිසරණේ වෙන්න පිළිසරණේ වෙන්න පිළිසරණේ වෙන්න ස්වාමීන් වහන්සේ කියාවි එහෙනම් යන්න ගිහිල්ලා ඉල්ල ගන්න. ඉන්සතමයි දෙවියන් වහන්සේගේ පිළිසරණය මිනිස්යාතුලින් ඔබට ලැබෙනවා. ඉනිසම් මිනිස්සු ගාවට ගිහිල්ලා ඉල්ලන්න මේ මොහොතේදී යැපෙන්න මේ මොහොතේදී ලැජ්ජ වෙන්න එපා. ලැජ්ජ වෙන්න එපා. අපි හරි අහංකාරයි. අපි හරි ලැජ්ජයි. විශේෂයෙන් මේ ඉල්ලන්න හරි ලැජ්ජයි. නැතුව හිටියත් කමන්නෑ ෆාද. ගොඩක් අය මටත් කියනවා නැතුව හිටියත් කමන්නෑ ෆාද. නමුත් මන්නම් කිසිම කෙනෙක්ගෙන් ඉල්ලන්නේ නැහැ. නමුත් ඉල්ලනවයි කියන එක නරක දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේගෙන් ඉල්ලනකොට දෙවියන් වහන්සේ නම මතක් කරලා දේවි. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ ඒකයි. ෆාද කාගෙන්ද ෆාද ඉල්ලන්නේ? කවුද අපිට දෙන්න යන්නේ ෆාද? මෙච්චර දෙයක් දෙන්න යන්නේ කවුද? නමුත් මගේ ජීවිතේ මම පුරුදු වෙලා තියෙන්නේ මිනිස්සුන්ගෙන් ඉල්ලන්න. ඉස්සර දේව තාත්තට තමයි කියන්නේ, තාත්තේ මට මේක ඕනේ මේ විදියට වෙන්න. තාත්තා නම දෙන්න ඕනේ. තාත්තයි නම කියන්න ඕනේ. දේව තාත්තා කිව්වොත් අහවලා ගාවට යන්න ගිහිල්ලා ඔබේ ඇත්ත කියන්න ඔවුන් උදව් කරනවාමයි. අද වෙනකන් මගේ මේ පූජාත්‍රයේ අවුරුදු 22ක් මේ අවුරුද්දට, අද වෙනකන් තාත්තා යව්වට පස්සේ මං ආයෙත් අතරමං වෙලා ඇවිල්ලා නැහැ. මං හිස්සතින් ඇවිල්ලා නැහැ. ඒ හැම දෙයක්ම තාත්තා ඉෂ්ට කරලා දුන්නා. එනිසා මේ තාත්තේ පුතේ දුවේ ඔබ දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා විතරක් නෙමෙයි, අර දෙවියන් වහන්සේගෙන් නමත් ඉල්ල ගන්න. දැන් කොහෙද රාගම ග්‍රොටුවෙක හදනකොට මේ චිත්‍රයේ අඳිනකොටම මේ ස්වාමීන් වහන්සේ තුල උන්වහන්සේ දුන්න නමක් තිබුණා. තාත්ත කියනවා මෙයාට කතා කරන්න, මෙයාට කතා කරලා කියන්න මේ ප්‍රොජෙක්ට් එක මට කරන්න ඕනේ කියලා. නමුත් ජෝසප් තාත්තත් එක්ක ප්‍රොජෙක්ට් එක ඒ විදිහට ලියනකොට ලක්ෂ 480ක් විතර වෙනවා. ලක්ෂ 480ක් විතර වෙනවා. ඒකට සවුන්ඩ් සුත් දාලා ලයිට් සුත් දැම්මොත් 500 ගාණක් එනවා. ලක්ෂ 500 ගාණක් එනකොට අම්මේ තාත්තේ පුතේ දුවේ මනුස්ස මට්ටම තුල බයක් ඇති වෙනවා. දෙයනේ කොහෙන්ද ලක්ෂ 500 ගාණක් දැන් හොයන්නේ? නමුත් තාත්තා කතා කරලා කිව්වොත් අහවලාට කතා කරන්න. දැන් මට මගේ හිත ඇතුලේ ප්‍රශ්නයක් ආවා. කියනවද නැද්ද? මං සිස්ටර් සෙලින්ටට කිව්වා, සිස්ටර් මගේ හිත ඇතුලේ මේ වගේ ලොකු වදයක් තියෙනවා මේ මොහොතේදී. ලක්ෂ 480ක් ඕනේ මේ ප්‍රොජෙක්ට් එකට. දැනට පටන් ගන්න 480ක් ඕනේ ලක්ෂ. නමුත් මට මේ වගේ නමක් එනවා, මම මොනවද කරන්නේ? සිස්ටර් ලස්සන දෙයක් මට කරා. සිස්ටර් කිව්වා, ෆාදර් ඒ වෙනුවෙන් පූජාවක් තියන්න. පූජාවක් තියන්න. එනිසා මේ තාත්තේ පුතේ දුවේ පූජාව තියපු ගමම්ම මොකද වුනේ? මගේ හිතේ තිබිච්ච ඒ බරගතිය, ලක්ෂ 480 ඒ බරගතිය නිකම්ම පල්ලහැට ගියා පූජාව තියපු ගමම්ම. ඊට පස්සේ සිස්ටයි මා ඉන්න තැනම මං කෝල් එකක් ගත්තා. ඒ තාත්තට අරගෙන කිව්වා, පුතේ
මේ වගේ ප්‍රොජෙක්ට් එකක් මට බාර දීලා තියෙනවා කනුන් වහන්සේ කරන්න. නමුත් මේ ප්‍රොජෙක්ට් එක කරලා ඉවර වෙන්න පටන් ගන්න නම් කාර්ය ලක්ෂ 480ක් විතර වුණේ. ඔයාගේ නමයි මට ස්වාමීන් වහන්සේ කියන්නේ. ඔයා මොනවද කියන්නේ පුතේ? එක පාටම මට දැනුණා අනිත් පැත්තෙන් ෆෝන් එකෙන් ගිහිල්ලවත් නෙමෙයි මේ. මේ ෆෝන් එකෙන් ඒ මොහොතේ කරේ. එතකොට එක පාටම ඇස්සලින් කඳුළු ඇවිල්ලා අඬනවා වගේ දැනුණා මට. මං ඇහුවා, "ඇයි පුතේ?" එතකොට කිව්වා, "ෆාදර්, මාත් එතනට ගියා. එතනට මේ වගේ එකක් ඕනේ වගේ මටත් දැනුණා. දෙවියන් වහන්සේ මාව තෝරගත්තා. ඒ නිසා මං ගොඩාක් ආසයි දේවම්ම තෝරගත්ත නිසා මාව ඒ ලක්ෂ 480ම ෆාදර්ට මං දෙන්නම්. ෆාදර් කියලා වැඩේ පටන් ගන්න." අම්පේ තාත්ති පුතේ දුවේ අර තාත්තත් එක්ක කතා කරනකොට ඒ තාත්තත් එක්ක කතා කරලා ඒ නම එනකොට ඒ නම අරගෙන දිව්‍ය පූජාවට ඇවිල්ලා ඒක ඔප්පු වෙනකොට එතන තියෙන්නේ තාත්තගේ පිළිසරණය. අද වෙනකන් අඩුම ගානේ ඇවිල්ලා බැලුවේවත් නැහැ ප්‍රොජෙක්ට් එක ෆාදර් දැරලා ඇත්තට කරනවද නැද්ද කියලාවත්. විටින් විට මේ ජෝසප් තාත්තගෙන් වම් බිල් ටික සෙටල් කරගෙන බිල් ටික දෙනකොට සල්ලි ටික හම්බ වෙනවා. වාදක මුච්චරක් කරලාද මොනවද කරලා තියෙන්නේ? එහෙම එකක්වත් නැහැ. එහෙනම් ඔබේ පිළිසරණේ පතන්න නම් තාත්තගාවට යන්න ඉස්සල්ලාම. තාත්තගාවට ගිහිල්ලා පිළිසරණයට අවශ්‍ය කරන පුද්ගලයාව, තැන, ප්‍රදේශය, දේ ඉල්ලන්න. එදාට උන්වහන්සේ හෙළිදරව් කරනවා. නමුත් අවාසනාවකට දැන් අපිට මොකද්ද නැත්තේ? අපිට නැති වෙලා තියෙන්නේ අපිට දෙවියන් වහන්සේගේ කටහඬ ඇහෙන්නේ නැහැ. ස්වාමින් වහන්සේ කියන කෙනාව පේන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා, "පියාණනි, අපි අසරණයි." එහෙනම් මේක තියෙන බාධකේ අපි අයින් කරමු. පාපය ඔබේ මගේ ජීවිතයට සමහර වෙලාවට බාධකයක් ඇති. ඒ නිසායි ගොඩාක් ප්‍රශ්න ගැහැට මැද්දේ පිළිසරණයක් නැතුව අසරණ වෙනකොට මං තල්ලු කරලා දාන්නේ පුතේ ගිහිල්ලා හොඳම කොමිසම කරන්න. ජීවිතේ ඇත්ත කොමිසම කරන්න. හදවත ඇතුලේ තියෙන හැම පාප කිලිටක්ම අතහැරලා දාන්න, දිග හැරලා නිදහස් වෙන්න දේව තාත්තට කියන්න, පුත්‍රයාණන්ගේ කුරුසෙන් ගලන්නා වූ ඒ දිව්‍යමය බල්ගතුරු දීරෙන් හිසේ පටන් පාදේ නිබුල් දක්වා දෝනේ කරලා සුවපත් කරලා පව්කමාව දානය කරන්න කියලා ඊට පස්සේ ගිහිලා අත ගහන්න. එනිසයි පාපොච්චාරණයෙන් පස්සේ අත ගහනකොට සාර්ථකයි. පාපොච්චාරණයෙන් පස්සේ හිතනකොට සාර්ථකයි. මනස්ථාපණයෙන් පස්සේ, සිත්හැරීමෙන් පස්සේ සාර්ථකමයි. එනිසා අම්මේ තාත්තේ පුතේ දුවේ, ඔබට දෙවියන් වහන්සේගේ කටහඬ ඇහෙන්න ඕන නම්, උන්වහන්සේත් එක්ක මේ ගමන යන්න ඕන නම්, ඔබේ ජීවිතේ පාපුච්චාරණය පරක්කු කරන්න එපා. පාපුච්චාරණය පරක්කු කරන්න එපා. පාපුච්චාරණය පුළුවන් තරම් කරන්න. පල්ලිය මංගල්‍ය වෙනකන් ඉන්න එපා. අවුරුද්දට එකපාරක් කරන්න නෙමෙයි මේ මොහොතේදී. එනිසාම වෙන්නති ෆාදර් වැල්ලුරන් මට කිව්වේ, "Darrel, twice a week you have to go for the confession." කියලා සතියේ දෙපාරක් Darrel ගිහිල්ලා කොමිසම් කරන්න කියලා කිව්වේ නිසා වෙන්නේ නැති. සතියේ දෙපාරක් කොමිසම් කරගන්න කියලා. එන්සා පව් කරන්නේ නැතුව නම් නෙමෙයි පව් කරනවා. වැරදි කරන්නේ නැතුව නම් නෙමෙයි වැරදි කරනවා. නමුත් සමින් වහන්සේ තුල කොමිසමට මම ඒක අරගෙන යනවා. සමහර අය මට ඇවිල්ලා කියනවා, "ෆාදර්,
වැඩක් නැහැ පාද කොමිසම් කරලා මේ කොමිසම් කරලා ඇවිල්ලා මං ඒ පාපේම ආයෙත් කරා පාද ගිහිල්ලා කොමිසම් කරනවා ආයෙත් ඇවිල්ලා කරනවා මම හැමෙලම කියන්නේ කොමිසම් කරලා එන ගමන් ඒ පාපේ කරත් ආයෙත් යන්න ආයෙත් කොමිසම් කරලා එනකොට ආයෙත් ඒ පාපේ කරත් ආයෙත් යන්න පව්වේ කරනවයි කියලා කොමිසම නතර කරන්න එපා වැරද්ද සිදු වෙනවයි කියලා ස්වාමින් වහන්සේගෙන් සමාව ඉල්ල ගන්න එක නතර කරන්න එපා දෙවියන් වහන්සේ තුල යැපිලා බලන්න අහංකාර වෙන්න එපා මට පාපේ නැති කරගන්න පුළුවන් වෙච්ච දාට මං හොඳට ආයෙ වැඩ පටන් ගන්න නැහැ පාපේ ඔබේ ජීවිතය ඇතුලේ තියේවි ඔබ දුර්වල වෙලා ඉඳීවි ඔබේ පරිභාවයත් එක්ක ඔබ අරගල කරාවි නමුත් දෙවියන් වහන්සේගේ පාමුලට යන්නේක පරක්කු කරන්න එපා How can I see your face, Lord? එහෙම අහලා අහංකාර සිතින් උන් වහන්සේගෙන් සමුගන්න එපා. ස්වාමින් වහන්සේ ශක්තියයි, ස්වාමින් වහන්සේ පිළිසරණයයි, ස්වාමින් වහන්සේ ඔබේ ජීවිතයයි. එහෙනම් අපි සිරු දෙනා නැගිට සිටිමු. ඔබට දැනෙවිද ස්වාමිනි? එහෙනම් මේ ශක්තිය මට ඕනේ. I want to experience your power. ඔබ වහන්සේගේ බලය. මේ ධර්මයේ තුල තියෙන ඒ ගැඹුරු ඒ ආදරේ බලගත්ු සත්‍යතාවය ඔබ වහන්සේ දවසින් දවස අපිට හෙළිදරව් කරනවා. ඔබ වහන්සේ දවසින් දවස අපිට කියලා දෙනවා. ඔබ වහන්සේ දවසින් දවස අපිව සන්නද්ධ කරනවා. ඒ තවත් කෙනෙකුට මේ පණිවිඩය ගිහිල්ලා කියන්න. තවත් කෙනෙක්ගේ ආත්මය ගලවන්න. එහෙම නොවුනනම් ඔබව සුපුවත් අරනට මේ සතියේ දවසක උදේට මෙච්චර ජනතාවක්ව ගේන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. බදාදා දවසේදී 2000ක් 2500ක් මිනිසුන්ව මේ භූමියට ගේන්නේ නැහැ. ඩැරල් ෆාදගේ දේශනා අහන්න. මං ඒ නිසයි කවදාක්වත් හිතන්නේ නැත්තේ ෆාද ඩැරල්ගේ දේශනා අහන්නයි මේ දහස් ගණනක් මිනිස්සු වෙන්නේ කියලා. නැහැ මං දන්නවා දෙවියන් වහන්සේ ඔබට ආදරෙයි. ඒ නිසා එක්තරා මොහොතකදී මේ මං ඉස්සෙල්ලා කියපු පැරඩයිම් ෂිෆ්ට් එක යූ ටර්න් එක ගන්න ඕනේ. ඒක ගණ්ඩා යන ගහන්නේ. දේශනා අහන්න නෙමෙයි. දේශනා දැන් ඇහෙවි තව පුඩ්ඩෙන් අමතක වෙලා යාවි. නමු ස්වාමීන් වහන්සේගේ ස්පර්ශය මට දැනෙන්නට ඕනේ. එහෙනම් අපි ස්වාමීන් වහන්සේ තුල අර ඉස්ලාම කියපු ගීතිකාව අර්ථවත්ව කියන්න පුළුවන් වේවි. විශ්වය ඔබයි, නිර්මාණ කරුත් ඔබයි, සලසුමුත් ඔබයි මගේ ජීවිත ගමනේ. අත් එක වැඳ ගන්නම්. ස්ක්‍රීන් එක බලලා අපි කියමු ස්වාමීනි විශ්වය ඔබමයි. විශ්වය ඔබේ නිර්මාණ කරුණේ සැලසුමේ මා ජීවිත ගමනේ. විශ්වය ඔබේ නිර්මාණ කරුණේ සැලසුම් ඔබේ මා ජීවිත ගමනේ. සිනහස ගලයි ඉලෙව පවනසයි සිනහසුදරයි ඔබ මගේ හද මනේ. සිනහසුදරයි ඉලෙව පවනසයි සිනහසුදරයි ඔබ මගේ හද මනේ.
මගේ දෑත් තුසවා ඔබව නමදින්නෙමි මගේ හදවත පතුලේ ඔබේ ගුණ ගයන්නෙමි මගේ දෑත් තුසවා ඔබව නමදින්නෙමි මගේ හදවත පතුලේ ඔබේ ගුණ ගයන්නෙමි Sabide obes falsche matadan denenawaya enasse matula patirayai niraturu oba matula rajakarai kaya gahala gemuda api samide samide obes falsche matadan denenawaya ඉන්නක්සේ මාතුල පැතිරයයි මාතුල රජකරයි ඔබහන්සගේ ශක්තිය විරතුරු ඔබ මාතුල රජකරයි ඒ පිළිසරණයත් සමඟ විරතුරු ඔබ මාතුල රජකරයි මගේ විපතේදී විරතුරු ඔබ මාතුල රජකරයි මගේ ප්‍රශ්න තුලදී විරතුරු ඔබ මාතුල රජකරයි මගේ රෝගයේදී විරතුරු ඔබ මාතුල රජකරයි මගේ පරිභාවයේ තුල විරතුරු ඔබ මාතුල රජකරයි මගේ පාපේ කඳුල තුල විරතුරු ඔබ මාතුල රජකරයි විශ්වාසයක් තුල විරතුරු ඔබ මාතුල රජකරයි ස්වාමිනේ විරතුරු ඔබ මාතුල රජකරයි කරන්න ස්වාමිනේ සුවපත් කරන්න ස්වාමිනේ සරණ යවන්න ජේසුනේ සරණ යවන්න ජේසුනේ සරණ යවන්න ජේසුනේ ශක්තිය දෙන්න දෙවිඳුනේ ශක්තිය දෙන්න දෙවිඳුනේ ශක්තිය දෙන්න දෙවිඳුනේ සිරුද නම කියමු ශක්තිය දෙන්න දෙවිඳුනේ සරණ යවන්න දෙවිඳුනේ බලවත් කරන්න දෙවිඳුනේ සුවපත් කරන්න දෙවිඳුනේ නිදහස් කරන්න දෙවිඳුනේ දිරිමත් කරන්න දෙවිඳුනේ ගැලවීම දෙන්න දෙවිඳුනේ ගැලවීම දෙන්න දෙවිඳුනේ ආ
මුණට මුණ හැරෙන්න. ළඟ ඉන්න කෙනත් එක්ක මුණට මුණ හැරෙන්න. අල්ලන්න තහනම්. මේ මොහොතේදී අල්ලන්න තහනම්. ස්පර්ශ කරන්න බෑ. ඔළුවට අත තියන්න බෑ. අතට නල්ල ඉස්සරහට ගේන්න. අත ගේන්න නල්ල ඉස්සරහ පිට. අල්ලන්නේ නැතුව ඇඟට ඇඟ වදින්නේ නැහැ. ශක්තියක් යවනවා විතරයි. දකුණු මතෙන් යවන්නට ඕනේ. දකුණු මත වම් මත මෙහෙම ඕපන් කරලා තියාගන්න. To receive grace. ඒ ශක්තිය ලබා ගන්න. දැන් හිමින් සීරුවේ. ඒ බලේ දැන් යවන්න. ඉස්සරහින් ඉන්න කෙනා විතර යවන්න. ශාන්තිය, ඒ සුවය, ඒ සනසීම යවන්න. හදවතින්ම මේ මොහොතේදී ප්‍රාර්ථනා කරන්න. ඒ ස්වාමින් වහන්සේගේ ශක්තියයි, ඒ ස්වාමින් වහන්සේගේ පිළිසරණයයි, ඒ ස්වාමින් වහන්සේගේ සෙනෙහසයි මේ මොහොතේ ඔබට යවන්නට පුළුවන්. ඒ නිසා මේ මොහොතේදී ඇගේ නළලට මේ මොහොතේදී හදවතින්ම යවන්න. අල්ලන්නේ නැතුව යවන්න. ස්වාමින් වහන්සේගේ ආදරය යවන්න. උන් වහන්සේගේ බලය යවන්න. උන් වහන්සේගේ ශක්තිය යවන්න. දැන් හිමින් සීරුවේ ඔය අත් දෙක දෙපැත්තට විහිදුවන්න. මේ පැත්තට හැරෙන්න. අත් දෙක දෙපැත්තට විහිදුවන්න. ජේසුනි මම කිව්වට පස්සේ ගන්න. ජේසුනි 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 කී කී ඔසවන්න. ජේසුනි 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 උඩ අත් දෙක වඳ ගන්නකම්ම කියන්න. කියන්න හැම කෙනෙම උච්චාරණය කරන්න. අඬ ගහන්න උන් වහන්සේව. දැන් අත උඩට මරම් වැඳ ගන්න. අද්දක වැඳගෙන උඩට කරලා. දැන් කැමති දෙයක් ඔබ ඉල්ලන්න ඔබට. ඔබට අවශ්‍ය කරන දේ දැන් ඉල්ලන්න. ඒ මහා ශක්තිය, ඒ සරණය, මේ මොහොත වෙනකොට දෙවියන් වහන්සේගේ පිළිසරණය, උන් වහන්සේගේ සුවය මේ මොහොත වෙනකොට ඔබ අයිති කරගන්නවා. මහා බලයක්, අදුලාන්ත සුවයක්, ලොකු ශක්තියක් දැන් අයිති කරගන්නවා. අයිති කරගන්න ඔබ කැමති ඕනෑම දෙයක්. සමින වහන්සේ තුල අයිති කරගන්න. දැන් හිමින් සීරුවේ නල්ලට වද්දන්නේ අත් දෙක වැඳගෙන තියෙන අත. දැන් නහයට වද්දෙනවා. හිමින් සීරුවේ කටට වද්දෙනවා. පපුවට වද්දෙනවා. පල්ලහැටම දාලා වම්මත පපුවට තියාගන්න. දකුණුමත උරහිසට කෙලින් කෙලින්ම දිගහරින්න. මේ රිස්ට් එකෙන් උඩට නැමෙන්න ඕනේ. එල්බෝ එකෙන් නැමෙන්න බෑ මෙහෙම. කිලින් ස්ට්‍රෙච් අවුට්. රයිට්. දැන් එනදි යවන්නයි යන්නේ. දැන් ඇස් දෙක වහගන්න. මතක් කරගන්න කාවද දැන් ඒ ශක්තියෙන් පුරවන්නේ කියලා. දැන් ඒ ශක්තිය යවන්න. පුද්ගලයාගෙන් පුද්ගලයාට යවන්න. You can touch them. You can heal them. You can ask the good Lord to empower them. Then yavanna. Hadavathinma yavanna. Avurudu ganawak wenas karaganna berivichcha dewal me mohothe wenas wenawa. Avurudu ganawak suwa nawuna roga suwa pat wenawa. Avurudu ganawak thibichcha sithe athule bayagatiya pahawela yanawa. හිතුවා මේ මොහොතේ අන්ධකාරයයි රජ කරේ කියලා. හිතුවා නපුරයි රජ කරේ කියලා. මේ මොහොතේදී ස්වාමීන් වහන්සේගේ හස්තය දිගු කරලා ඒගේ නිදහස් වෙනවා. ඔබේ ආන වාහන නිදහස් වෙනවා. ඔබේ බිස්නස් එක
ඔබ අනාගත පැතුම් ප්‍රාර්ථනා ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න හැම කෙනෙක්ගේම දරදු කරදර කම්කටොළු බාධක හැදවැටීම් හැලැප්පීම් ඔක්කොම නිදහස් කරලා සෑම යක්ෂ බලපෑම දීර්ෂා වෛරය ක්‍රෝධයස්වා කඩුවා බලිතොයිල් හුණියම් ජීවම් කරන ජප කරන සැලකම් පා කරලා ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් පුරවන්න මෙසල බිලාරබ සලබි කෝති මිත්‍ර දිබිජී කතලත් යතෝ සර්බි ලෝලි බිලාරබ තෝති මිත්‍ර දිබචලා තොලනා සංකලකෝ පිකාදී මිත්‍ර දිබිසෙත් ලෝතේ සීකු බිඛෝරි බි රාදිය මතර දුබචලාතේ සී හෝ බිලාදිය මලෝ සී හෝ බලාදිය මලෝ සී හෝ බලාදිය මලෝ විකල तो तीर बिखोती बितलत मात्रा मच्छा कतालाती शेइ को बिखातिया मच्छलो जलोनी आलेप करनन स्वामिनी आशीर्वाद करनन स्वामिनी निदहस करनन स्वामिनी स्वपत करना